වැක්සින් එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ දවස්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ තෝරාගත් ඉදිරිපෙළ ආරක්ෂක වළල්ලේ කණ්ඩායම් වලට එන්නත් කරන්නේ සිද්ධ වෙනවා. එතකොට අපිට වාර්තා වෙලා තියෙනවා ඊයේ දවසේදී කොවිෂීල්ඩ් එන්නත බන්ධනාගාරයේදී ලබා දෙන අවස්ථාවේදී ඒකට නිර්දේශිත දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කරලා නැති විශාල ප්‍රමාණයක් ව්‍යාපාරිකයෝ සහ විවිධ පුද්ගලයන් ඇවිල්ලා කොවිෂීල්ඩ් එන්නත විදගෙන තියෙනවා කියන එක. ඉතින් අපි මෙම කාරණා කිව්වහම සමහරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන එහෙම නැත්නම් දේශපාලන වශයෙන් මේවට ඇඟිලි ගාලා මේ ක්‍රමවේදයන් වෙනස් කරන පුද්ගලයෝ අපිත් එක්ක උරණ වෙනවා. ඒ නිසා අපි අද දවසේ සෞඛ්‍ය ලේකම්වරයාට ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා කරුණා කරලා හොයලා බලන්න ඊයේ දවසේදී බන්ධනාගාර රෝහලේදී එන්නත් කරණයට ලක් වූ පුද්ගලයෝ කවුද? ඒ පුද්ගලයෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කරපු කණ්ඩායම්ද? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිර්දේශයක් නැතුව මේ ක්‍රමවේදයට අදාළ නොවන ව්‍යාපාරිකයෝ සහ විවිධ අයගේ හිතවත්තු ඒක තුල කොච්චර හිටියද? ඒ කණ්ඩායම් වලට ඒ එන්නත් විඳින්නට අවසර ලබා දුන්නේ කවුද? ඒ එන්නත් ගණනය වෙන්නේ කොහොමද? අපිට වාර්තා වෙන විදිහට සමහර අය සම්බන්ධයෙන් එන්නත් කාඩ් පතක් පවා ඉදිරිපත් කරන්නේ නැතුව තමයි එන්නත ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි තොරතුරු කියන්න ඉස්සෙල්ලා අපි ළඟ සියලු තොරතුරු තියෙනවා. අපි තොරතුරු කියන්න ඉස්සෙල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ඒ වගකීම් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ කාරණාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළා ඉක්මනින් රටට හෙලිදරව් කරන්න එහෙම කාරණාවක් සිද්ධ වෙලා තියෙනවද නැද්ද කියලා. මොකද මේ කාරණා පිළිබඳව හරි අවධානයකින් ඉන්නේ නැතුව මේ වසංගතය කියන එක විවිධ අයගේ උමනාවන් සඳහා යාලේ යන්න ඉඩ දෙන්නට බැහැ. ඒ වගේම මේවා දේශපාලනික කාරණා විදිහට ගණනය කරගන්නට අවශ්‍යත් නැහැ. සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් මේ කාර්ය නියමාකාරයෙන් කරනවා නම් එහෙනම් ඔන්න අපේ කාර්ය කරා අපිට වාර්තාවක් ලැබිලා තියෙනවා. අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ තොරතුරු වැරදි නම් වැරදි කියන්න, නිවැරදි නම් නිවැරදි කියන එකත් කරන් කියන්න. ඒ වගේ මේ වැරද්ද කරපු අය සම්බන්ධයෙන් උත් හෙලිදරව් කිරීමක් කරන්න. මොකද මේවා නැවත නැවත සිද්ධ වීම අපි වළක්වන්නට ඕනේ. Breaking.lk